නාල බාත්‍රම් එකට ගිහිල්ලාව කියලා හංගන්ඩ බෑපින්වතුනි. ඒකේ වගේ මර අමුතු මේ අර භූතයෝ අමනුෂ්‍යෝ ඇගේ වටේටම ලංකර ගත්තොතින්. ඒකන අමනුෂ්‍ය වැඩ කරන හින්ද. අර පින්වතුනි ඒගොලන්ගේ සමට ගඳත් හමන්ඩ පටන් ගන්නවා. සමාකය මොන සෙන්ටයක් දෙම්මත් හරි ගඳයි. හේතුව පින්වතුනි අර අර බලවේග ඇගේ මෙයා වෙලා. තමාට ඒ බලවේග ඒ ඇගේ හැදෙන ජරාවල් කන කට්ටිකුත් ඉන්නවා. ඒගොලන් උත් හැදෙනවා. ඔය දැම්ම ඒවා කියනවා ග්‍රැෆික්ලි. ඒක යන එතකොට අපි එක අපිට දැම්මන් ඔම කියනකොට තේරෙයි මොනහරි. මොකද සමාකලාට අපිට හිතන්න පුළුවන් හොඳ කට්ටිය මේ සමාකලාට නිවන් දකින්න යන පෙරම්පුරණ කට්ටියටම තමයි මේ බලවේග ඇවිල්ලා වහන්න ඉඩ තියෙන්නේ. මං දැන් ගුණම ලේබල් කරන්න බෑ දිස් ආ බෑඩ් පීපල් කියලා. නෝ සම් රියලි හුව හැවින් ද පොටෙන්ෂල් ද මාර හැස් කෝඩ් දෙම් ඉන් අ සර්ටන් වේ. ඉතින් දැන් මේක මං කියන්න හේතුනේ අනිත් පැත්තට ඒක මග අරගෙන යනකොට අර වගේ දවසක් දෙකක් සතියක් සති දෙකක් තමන්ට අර ෂයින් එකයි අර ලස්සන එන්න පටන් ගන්නවා අනිත් පැත්තට. අවුර එක ක්ලියර් වෙන්න පටන් ගන්නවා. අර ඒක බුදුහාඳුන්නම් කියන්නේ අර නිකන් සූර්යයක් වලාකුල් වල වැහිලා තිබිලා එයා පින් කරන්න පටන් ගත්තා මේ ගුණය වඩන්න පටන් ගත්තාම අර වලාකුලින් බේරිලා පායන්න පටන් ගන්නවා වගේ කියලා. ඉතින් මේ පැත්ත අපි ඉම්පෝර්ටන්ට් දැනගන්න. මේවා මං කිව්වේ ඇඩික්ෂන්ස් වලට පිංගු. තව එකක් තියෙනවා මම ඇඩික්ෂන් සම්බන්ධව. මෙයා වුණා අර ඉෂිවරෙක් වගේ උත්තමෙක්. මම දැක්කා ඔය නොපෙනෙන අය ඇඟට එයා ගන්නවා පිංගුතුනි. ඒ කියන්නේ එයාට පුළුවන් දැන් අපේ පිටිපස්සේ එනවා නොපෙනෙන කට්ටිය. සාමාන්‍යයෙන් සමාජයකට අපිට ඒක අර මේ මයින්ඩ් එකට සමාජයගේ සෙන්සිටිවිටි එකක් තියෙනවා. ඒවා පේන කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේ ඉෂිවරයා වගේ උත්තමන් වහන්සේ එයාට පුළුවන් හැකියාවක් තිබ්බා ඒ කට්ටියව ඇඟට මෙහෙම ගන්න. ඉතින් දවසක් මම මේක දැක්කා එයා ඒක කරනවා. ඒක අම්මා කෙනෙක් කැවිලි හිටියා. එයාගේ පුතා නොමග ගිහිල්ලා එහෙම මෙයා වෙලා. ඒ කියන්නේ අරව මේවා මේ පාඩම් කරන්නේ නැහැ. කම්පියුටර් එක ගාව අරව මේ තව ඔහොම කම්ප්ලේන්ට්ස් ගොඩක්. ඉතින් ඒ වෙලාවේ මම දැක්කා ඒ වෙලාවේ එකපාරට මෙයා මේ අර ළමයට සීයේ නැතුව වගේ ගියා. වෙන කෙනෙක් තමයි කතා කරන්නේ ඒ වෙලාවේ. ගලනිකම් මොකද වෙන අමුතු ටෝන් එකක. පස්සේ ඒ ළමයා කියනවා මොකද ඒ ළමයා කියනවා මොකද්ද අර අහනවා කවුද ඔයා කියලා. මොකද්ද කියනවා ස්පිරිට් මොකද නමක් කියනවා. මම මේ නාග මොකක් දෙයක් මන් දන්නේ ස්නේක් ස්පිරිට්ද මොකක් දෙයක් කියලා. ඊට පස්සේ අහනවා මොකද්ද මේ මොකද කොයි කාලේ දාවි කියලා මේ ඇඟට අවුරුදු 13 කියලා කියනවා. කොහොම දාවි කියලා කිව්වම ගේම්ස් සෙල්ලම් කරනකොට. ඉතින් ගේම්ස් සෙල්ලම් කරන මට ඒක තේරුන්නේ එකපාරට මොකද්ද මේ කියලා. ඒ කියන්නේ එතකොට මට පස්සේ තමයි තේරුනේ දැන් සාමාන්‍යයෙන් අපි අර මොකද කියන්නේ මේ මෛත්‍රිය හරි වඩනකොට සුවපත් වෙන්න කියලා හරි එහෙමම කල්පනා කරනකොට ඒ පොසිටිව් චේතනාවත් එක්ක පොසිටිව් කොන්ෂස්නස් එකක් එන්නේ. දැන් අනිත් පැත්තට ඒක අපි ගොඩක් විදිහට දන්නවා එහෙම හරියට වඩාගෙන ගියම බ්‍රහ්ම ලෝකී ඉපදෙන ක්‍රමය කියලා. හැබැයි අපි හිතන ගහනවා කොටනවා හරි මොකක් හරි භෞතිකව මෙහෙම ફોකස් වෙලා යන මේකක් මනස නිතරම වෙනකොට ඒකට සාපේක්ෂ විඥානයක් හැදෙන්න ඕනේ. ඉතින් ඒකෙන් මට තේරෙනවා එතකොට ඒක පහළ විඥානයක්. ඉතින් දැන් අර ගේම්ස් වලදී ඒකේ අර මොනවද රිවෝඩ් දෙනවා එහෙම කියලා තියෙනවා. මම තව එකකින් දැන් හොඳට තේරුම් කරා. මොකද දැන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ හොඳටම හොයාගෙන තියෙනවා හෙරොයින් ඇඩික් කෙනෙක්ගෙම ෆන්ක්ෂන් වෙන ඩොපමින් රිලීස් වෙන මේක විදියටමලු වෙන්නේ ගේම්ස් වලට ඇඩික්ට් වෙච්ච කෙනාට. ඉතින් දැන් ඕක ඒක හොඳටම මම අදත් කතා වුණා අර එක ස්වාමි මාස කෙනෙකුත් එක්ක අර පීටපු තැන එයා කෝ ඒක හොයාගෙන තියෙනවා හොඳටම කියලා. ඉතින් ඒක එතන හිතාගන්න බලා අර අමනුෂ්‍ය වෙන එකයි ඒක අනිත් පැත්තෙන් MRI ස්කෑන් එකකින් බ්‍රේන් එක ෆන්ක්ෂන් වෙන හැටි ඒක හොඳටම එතකොට හොඳටම පැහැදිලි. දැන් අරක අර විදියට තියෙනවා. ඉතින් දැන් තව තැනක ඒ අමනුෂ්‍ය ඇතුළු වෙච්ච ලාවක කිව්ව මොකද්ද Facebook එකෙන් ආවේ කියලා. මම Facebook එක විතරයි නම දන්නේ. මම ওই YouTube හැන්ඩල් කරලා නම් තියෙනවා හැන්ඩල් කරනවා සමහර. හැබැයි Facebook එකෙන් ආවා කියලා දැන් පින්වතුනි අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්. ඒකේ ඕන දෙයක් ඔය තමන් ඕකේ කරනකොට රාග දෝෂ මෝහ ඇවිස්සෙන වැඩක් නම් අනිවාර්යයෙන්ම අර බලවේග ඉන්නවා. ඒක මායයා තමයි එයාගේ වෙබ්සයිට් එක. ඒක අනිවාර්යයෙන්ම එක තැනක කියනවා මොකද්ද බටන් එක ප්‍රෙස් කරනකොට
මොන බට්න ඒ පේජ් එකට දානකොටම අපේ ග්‍රහණය ඉන්නේ කියලා. ඉතින් පිංගතුලට පොඩ්ඩක් හරි අපි නිකන් ලාවට හරි නිකන් අර අර වෙජිටේරියන් කට්ටිය ඉන්නේ මොනවාද මස් කන්නේ හොදි කන්නම් කියලා යන්නේ. ඒ වගේ චුට්ටක් හරි ලාවට මේවා කරන්න ගියොතින් අල්ල ගන්නවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ප්‍රායෝගිකව තේරි. ඉතින් මම මේක කියන්නේ පිංගතුලට මේක අතපත ගහන දෙයක්නේ. මේ අද කම්පියුටර් නැතුව ඉන්න බෑනේ. හැබැයි වැඩි තියෙන්නේ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් නේ මේක නියුට්‍රල් ටෙක්නොලොජි එකක් තියන්නේ මේක අතපත ගහන්නේ රහතන් වහන්සේලා නෙමෙයි පින්වතුනි. අර දෝෂය තියෙන කට්ටිය ඉන්නවනම් ඒකලා බේම ලේසියෙන් අර විස බීජ එන්න පුළුවන් තැන. ඉතින් දැන් මේක පාවිච්චි කරන්න එපා කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි ප්‍රැක්ටිකලි. මේකේ තියෙන දේවල් අවධානයට දාගෙන තියෙන එක ඉම්පෝර්ටන්ට්. ඒක දැන් හදිස්සිය තමයි හිතනකොට මොන හරි බටන් එකක් ප්‍රෙස් කරන්න හරි මොකක් හරි හාමුදුරු මතක් වෙන්නේ. මේක හාමුදුරු ස්ටඩි කරලා මේක මෙහෙම එකක් වෙනවා පින්වතුනි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒ වගේ මේ අය හොඳ කට්ටිය මේගොල්ලන්ගේ තමයි මේ මහා මේ ලොකු දෙයක් කරන්න යන කට්ටිය තමයි වහලා තියෙන්නේ. මේ අයටම තමයි මොකද ඒගොල්ලන්ගේ එනර්ජි වැඩි පිංවතුනි. ඒ වගේ කට්ටිය එනර්ජි වැඩි. ඒ අයට වැඩි තියෙන එනර්ජි එක අනිත් පැත්තට චැනල් කරනවා අනිත් බලවේග. ඒක එකපාරටම අනිත් පැත්ත ඒක මග අරුණොතින් ඒගොල්ලන් සෑහෙන හොඳට මේ මාර්ගයේ යන කට්ටියක් වෙනවා. ඕක පිංවතුනි ලොකුවටම එනර්ජි ලොස් වෙන පැත්ත. ඌවා තියාගෙන මොන භාවනා කරක් හරියන්නේ. අර සතියෙන් අර ස්ටියරින් වීල් එක අල්ලන් ගියත් හරියන්නේ. ඒකත් කරන්න ඕනේ දැම්මම. හැබැයි අරකත් හොයන්න ඕනේ තමන්ගේ ඒ වගේ වෙන දේවල් මග අරින්න බලන්න ඕනේ දැන් අනිවාර්යයෙන්ම. ඉතින් දැන් අර මහත්තයා මට කිව්වා වෙලාව දැනුන්නේ නැහැ කියලා කිව්වා. අර මේ අල්ලන් යනකොට තව මහත්තෙක්. දැන් ඕක දැන් නිකන් ස්ප්‍රෙඩ් වෙනවා හැමෝටම ප්‍රැක්ටිස් එක. මම ඩ්‍රයිවිං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වගේ. කොහොමද තව මහත්තෙක් මාව එක්කනකොට දැන් උලන් YouTube එකෙන් අහලා මම දැන් try කර කර යන කඩේ. ඉතින් මේ මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ මම දැන් ඔබ වහන්සේ pick up කරන්න කොහෙද මන් දැන් Birmingham වලට වැඩි මේ ආවේ තව තැනකින් ගොඩක් දුර. ඒ එනකොට මේ මහන්සිය වෙලාව තේරුන්නේ නැහැ කිව්වා. මම අරක කරන් ආවේ. ඉතින් මේ මහත්තයා තව මොනාද ඊට පස්සේ තව මොකද ප්‍රැක්ටිස් තියෙනවා තව. දැන් මම මේ පොඩි ස්ටෙප් එකට කියන ඉරියාපතේ දැන් මේ ඔක්කොම මයින්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක ඩිවලොප් කරන්න. ඒ කියන්නේ මහන්සි නැතුව වැඩ කරන හැටි ප්‍රැක්ටිස් කරන එකට. ඉතින් තව එහෙම වුණාම තමයි අපිට ධර්ම තව ගැඹුරට මොකද්ද මේ ජීවිතය කියලා ප්‍රඥාව මතු කරන තව ප්‍රැක්ටිස් එකක් තියෙනවා ඊට පස්සේ. ඒකට එන්ඩි ඉස්සලා මේක හොඳට මාස්ටර්ක මේක හැමදාම කරන්න වෙනවනේ පින්වතුනි. ඩ්‍රයිව් කරන ඒවා අරව මේවා තමයි දවසේ කරන්න තියෙන ඒවා. ඒ කරන ගමන් මේවා කරන්න පුළුවන් වුණාම කොච්චර දෙයක්ද? දන්නේම නැහැ මාර්ගයත් වැඩෙනවා. ඉතින් මේක කවුරුත් කියලා දෙන්නේ කරන්න නැති එක ප්‍රමණයයි. නැත්තම් මේක තවන්න වැඩි හින්දා මේ ගීව ඉන්නවා කියලා බැරි කමක් නැහැ පින්වතුනි. මොකද ඒකට කියන්න බෑ මමත් ගීව ඉන්න ගම අවුරුදු 10ක්ම හිටියා. ඉතින් මම ලොකුවට කරේ නෑ අවුරුදු දෙකක් රස්සාවක් කරා එතනත් භාවනා කරා. යුනිවර්සිටි එකේ අවුරුදු දෙකක් යන්න උනා ඒකෙදිත් මේ කරා. හැබැයි කරා කියන දිගටම නම් නෙමෙයි. වැඩි දින මගේ මෝඩලා තිබුණ නැහැ අවුරුදු 20 21 20 21 කියන්නේ. එතකොට මාස 3ක් කරගෙන ගියා ඊට පස්සේ බැරි වුණා ඇත්තම කියනවා නම්. මොකද ඒක ඒ කාලේ තමයි ප්‍රින්ස්ටන් එන්නේ හිටිබ්බේ. මෙහාට ආව නම් හොඳටම බැරි වෙයි. බැරිම වෙලා හාමුදුර කෙනෙක් හම්බෙන්නෙත් නෑ අනාගතයේදී.